පිංගතුනේ අද අපි කතා කරන්නේ අග්‍ර පිනක් ජීවිතේ රැස් කරගන්න ආකාරය ගැන. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා හැටියට ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් විස්තර කරන්නට යෙදුණා. අපි කවුරුත් දන්නවා පින කියන්නේ මොකද්ද? පින රැස් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර දානය අපි කවුරුත් දන්නවා. මේ දානයට වඩා දානය කියන්නේ විශාල පිනක් රැස් කරන්න පුළුවන් දෙයක්. දානයටත් වඩා විශාලම පිනක් රැස් වෙනවා සිල්වත්වීම තුළ. ඔබේ කය වචනයේ සංවර කරගෙන ඔබ සීලාදී ගුණධර්ම රකිනවා නම් හැම වෙලාවෙම ඔබට විශාල පිනක් රැස් වෙනවා. ඊළඟට පින අතර අග්‍රම පින තමයි භාවනාමය පින. ඔබ භාවනා කරද්දී පිනාතර අග්‍ර පිනක් රැස්සේර. ඒ භාවනාමේ පිනාතර අග්‍රම පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රිය. ඔබ භාවනාවන් අතර මෛත්‍රිය පුරුදු කරනවාද, ඔබ මෛත්‍රී භාවනාව වඩනවද, ඔබට අග්‍ර පිනක් ජීවිතේ රැස් කරගන්න පුළුවන්. මේ පින කොච්චරද කියලා අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවලින් අපිට පෙන්නවා. සමහර දේවල් අපිට උපමාවලින් ගොඩාක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා ගංගානං ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට. අපි ගඟේ දිග මැල්ල නැති වුණාට අපිට යම් කිසි දෙයක් හිතාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්වන්නේ මේක ප්‍රායෝගික දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට හිතාගන්න මේ පිනක වටිනාකම. ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දන්සැලක් ආහාර සකස් කළ ගංගිවුර දිගේම දන්සැලක්. අඬබෙර ගහලා දුගී මගේ යාචකයන්ට ගණන් කළ නොහැකි තරම් අසරණ මිනිස්සුන්ට දන් දෙනවා. මේක පිනක්. එක්කෙනෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නත් විශාල පිනක්. බුදුරජාන් වහන්සේ වදාළ මේසා විශාල දානයක් දෙනවා, ඒක පිනක්. ඊටත් වඩා පින් රැස් වෙනවා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධියෙන් වාසය කරනවා නම්, මෛත්‍රී සිත වඩනවා නම්. එතන කියන්නේ සූපත්තේවා සූපත්තේවා කියන එකම නෙමෙයි. මෛත්‍රී භාවනා වඩලා ඒ මෛත්‍රී චිත්තේ තුළින් මෛත්‍රී සමාධිය උපදවාගෙන වාසය කරනවා නම් බතක් කිදෙන තරම් වෙලාවක්, අපි හිතමු බතක් කිදෙන විනාඩි 15ක් 20ක් අඩුම ගන්න පැය භාගයක් හිතන්න. පැය භාගයක් පමණ ඔබට පුළුවන් නම් මෛත්‍රී සමාධිය වාසය කරන්න, මෛත්‍රී සමාධිය වඩා ගන්න, මෛත්‍රී භාවනාව දියුණු කරලා හිත එකඟ කරගන්න. ඔබට අර මහ විශාල දානමය පිනකින් රැස් වෙන පිනට වඩා පින ඔබේ ජීවිතය තුළ රැස් කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්වනවා. අහස උසට දානේ කන්දක් ගොඩ ගහලා දන් දෙනවට වඩා. එතකොට මේවා උපමා. දැන් අහස උසට කියපුවහම ඕකේ දිග පළල කොච්චර උසද, ඕක කොහෙද, එහෙම නෙමෙයි අපි උපමාව තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අහස උසට දානි කන්දක් ගොඩ ගහලා දන් දෙනවා, ඒක පිනක්. දුගී මගේ යාචකයන්ට, අසරණ මිනිස්සුන්ට, කන්න නැති මිනිස්සුන්ට අඬබෙර ගගහා දන් දෙනවා, විශාල පිනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඊටත් වඩා පිනක් එළ දෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්. දැන් ඔබ හිතන්න එළ දෙනෙක්ගේ කිරි දුවන්න පැය ගාණක් යන්නේ නැහැ. පරිමාර වගේ විනාඩි 15ක් 20ක් පැය භාගයක් තියාගන්න. එතකොට පැය භාගයක් වගේ කාලයක් ඔබට මෛත්‍රී සමාධිය, මෛත්‍රී චිත්තය එකඟ කරගෙන මෛත්‍රී අරමුණින් වාසය කරන්න පුළුවන් නම් අර අහස උසට දානි කන්දක් පූජා කරන පිනට වඩා පිනක් රැස් කරගන්න පුළුවන්. එතකොට මේ හැම දෙයකින්ම බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පිනක්. දැන් අපි තව කතාවක් අහලා තියෙනවා, පින් කරන්න ඉතින් සල්ලි තියෙන්න ඕනෙනේ. අද කාලේ ඉතින් පින් කරගන්න සල්ලි නැතුව කොහේක කරන්න? ඔය වගේ කතා අපි නිතර මිනිස්සු කියනවා, කතා කරනවා, අහනවා. ඔබත් ඕන තරම් නොදන්නකමට හරි ඔය කතාව කියලා ඇති. පින් කරන්න සල්ලි තියෙන්න. අද කාලේ පින් කරන්න කොහේද, සල්ලි නැතුව මොන පින්ද කියලා. සල්ලි වියදම් කළා පින්කම් කරන්නත් පුළුවන්. බැරි නෑ සල්ලි වියදම් කළා ඕන තරම් ලොකු පින්කම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින රැස් වෙන්නේ ඔබ වියදම් කරන සල්ලි ප්‍රමාණය මත නෙමෙයි.
පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙමනම් පින රැස්වෙන්නේ ඔබේ චේතනාව තුළ ඔබේ හිතේ තියෙන පිරිසිදු භාවය මත ඒ පින රැස්වෙන්නේ. පිනේ ප්‍රමාණය තීරණය වෙන්නේ. එහෙමනම් කෙනෙකුට දැන් සල්ලි නැති කෙනෙකුට දන් දෙන්න පුළුවන්ද කියලා ඔබට හිතේ. පුළුවන්. ඒකටත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මගේ දිලිඳුම ශ්‍රාවකයන් පවා තමන් උයාපිහාගත්ත භාජනයක් හෝදලා විසි කරත් ඉඳුල් වතුර විසි කරනවානේ. අපි මොනවා හරි කනවනේ ජීවත් වෙන්නේ. කොච්චර දුප්පත් වුණත් මොනවා හරි දෙයක් අඩු ගානේ අලබ්බතරයක් අම්බගෙන හරි මිනිස්සේ කන කුසගින්න නිවා ගන්න. ඒ කෑම කාල පිගානක් හෝදලා විසි කරත් මුට්ටි වලන් ටික හෝදලා විසි කරත් ඒ වතුර විසි කරනකොට හිතනවා මේ බත් ඇට මේ ඉඳුල් වතුර මේ මහ පොළවේ ඉන්න කුසගින්නේ ඉන්න සත්වයකට ආහාරයක් වේවා. කොයි තරම් සත්‍යෝ මේ මහ පොළවේ කුසගින්නේ ඇද්ද? ඒ සත්වයන්ට කුසගිනි නිවේවා, මේ ඉඳුල් වතුර ටික පවා ඔවුන්ට ආහාරයක් වේවා කියලා හිතනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒකත් දානමේ පින. ඒ නිසා පින කියන්නේ චේතනාවේ රැස්වෙන දෙයක්. හැබැයි සල්ලි තියෙන කෙනාට ගොඩක් වියදම් කළ මහා පින්කම් දන් දෙන්න පුළුවන්. බැරි නෑ. ඊළඟට දානයට වඩා විශාල පිනක් රැස්වෙනවා සිල්වත් වීම තුළ. අන්න එතනදී සිල්වත් වෙන්න කවුරු සල්ලි ගන්නෙ නෑ. සල්ලි දීලා අද ඔය අසීල් සමාදන් වුණාද එහෙනම් සල්ලි දෙන්න කියලා කවුරුත් සිල් ගත්තොට සල්ලි ඉල්ලන්නේ නෑ. එතකොට ඔබ සිල් රකින්නවා කියලා කියන්නේ ඔබ හම්බ කරගන්න දේ ඉතුරු වෙනවා, වියදම් වෙනවා නෙමෙයි. ඔබට ඉතුරුවක් වෙනවා. මිනිස්සු නාස්ති කරගන්නේ, හම්බ කරගන්න ධනෙ විනාශ කරගන්නේ දුරාචාරය නිසා, දුස්සීලකම් නිසා. හොඳට බලන්න. එක්කෝ සල්ලාලකම, දුරාචාරය, සමහරු සූදුවට, කැසිනෝවලට ඒවට පුරුදු වෙලා තමන්ගේ ධනෙ නාස්ති කරගෙන විනාශ කරගෙන දේපොළ පවා නැති කරගෙන අවසානයේ මහපාරට හිඟමනට වැටෙන සමහරු. එක්ක පාපමිත්‍ර ආශ්‍රේ බේ බද්ද ටිකක් ඇසුරු කරව. පාපමිත්‍ර යාළුවෝ ටිකක් ආශ්‍රේයට ගත්තොත් නැත්තට නැති වෙලා යනවා. සමහරු තමන්ව සූරගෙන නැත්තට නැති කරලා අතේ සල්ලි නැති වුණාට පස්සේ යාළුවොත් නැහැ අන්තිමට. ඕන තරම් මිනිස්සුන්ට අත්දැකීම් ඇති. සල්ලි තියෙනවා නම් අර කූඹි මේ සීනි ටිකට කූඹි පිරෙනවා වගේ ඔබට සල්ලි තියෙනවා නම් අතේ පයේ ගැවසෙනවා නම් යාළුවොද නැහැ ඕන තරම් හොයාගන්න පුළුවන්. නැති නෑදෑයෝ නෑදෑකම් කියාගෙන එනවා. යාළුව පරණ යාළුවන්ට ඔබව මතක් වෙනවා. ඔබට යමක් තියෙනවා නම්, ඔබ සල්ලි තියෙනවා නම්. හැබැයි ඔබේ අතේ කීයක් හරි නැති වෙනකොට, ඔබ වැටෙනකොට, ඔබේ ව්‍යාපාර කඩාගෙන වැටෙනකොට, අතේ සතිය නැති වෙනකොට, අපි කියන අතේ සතිය නැති වෙනවා කියලා නිකන් කතාවට, ඔබට බොහොම අමාරු කාලයක් එනකොට මේ උදව් කරපු මිනිහාක බලාගෙන යන වෙලාවල් අපි ආදුරන්නේ කියනවා. ඔය අපේ නෑයෝ නෙවෙයිනේ, ඔය ඈත මිනිස්සු නිකන් අපේ නෑදෑකම් කියාගෙන ආවට අන්න එහෙම නෑදෑයෝ මග හරිනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ධර්මයේ තේරුම් ගත්ත කෙනා බුද්ධිමත්ව කටයුතු කරනවා, අහු වෙන්න යන්නේ නෑ මිනිස්සුන්ට. අන්නේ නිසා සිල්වත් කෙනා ඉතුරු කරගන්නවා. සිල්වත් කෙනා තමන්ගේ ජීවිතේ අර දුරාචාරයට බේබත් දන්න එක, සල්ලාලයන් එක්ක, පාප මිත්‍රයන් එක්ක, සුරාව, සූදුව ඒවට වියදම් වෙන්නේ නැත්නම් හම්බ කරන ධනෙ ඉතුරු වෙනවා. එක්ක ආයෝජනය කරනවා, එක්ක තමන් ඉතුරු කරගන්නවා, තමන්ගේ පවුලේ තමන්ගේ අයගේ දියුණුව වෙනුවෙන් සැලසුම් කරනවා. එතකොට එයා මෙලව සිල්වත් වීම තුලම භෝග සම්පත්තියෙන් දියුණුව කරා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පින අතර අග්‍රම පින භාවනා. අග්‍ර පින දැන් අපි කතා කරා මෛත්‍රී භාවනාව කියන්නේ පින අතර අග්‍රයි කියලා. දැන් ඔබ මෛත්‍රී භාවනා වඩනකොට කවුරු හරි සල්ලි ගන්නවද? ආවය භාවනා කරා නම් කොච්චර වෙලා භාවනා කරාද? එනම් මෙච්චරක් දෙන්න කියලා. ඔබට සතයක් වියදම් වෙන්නේ. පින අතර අග්‍ර පිනක් රැස් කරන්න පුළුවන්. දැන් බලන්න එහෙමනම් පින් කරන්න සල්ලි තියෙන්න ඕනෑ කියන කතාව අපි පින ගැන දන්නේ නැති නිසා ඒක පිනට ගරහා කිරීම. අපි පින ගැන දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ ලොකුවට සල්ලි වියදම් කළා, අඬ බෙර ගහලා, සරසලා,
නිකන් සමාජයට පේන්න කරන මහාලොකු සෝභන වැඩ මේවා තමයි හරි පින්කං කියලා පේන්. ඒවා පින්කං කියලා දකින්නේ පින ගැන දන්න ඇති කෙන. ඇත්තටම පින මොකද්ද මේක චේතනාව රැස්වෙන දෙයක්. හිතේ පිරිසිදුකම තුළ රැස්වෙන දෙයක්. මේක මෛත්‍රිය තුළ සිල්වත්කම තුළ තමන් තුළ රැස්වෙන දෙයක් කියලා දන්න ඇති කෙන අර සෝභන දේවල් මහා පින්කං හැටියට දකින. ඒ නිසා පින්වතුනි පින කියන්නේ මොකක්ද කියලා නිවරදි කරගන්න නිරවුල් කරගන්න. ඒ පින ඒ මෛත්‍රී ආනිසංස ගත්තොත් මහා පුදුම ආනිසංස රැසක් මේ ජීවිතය තුළම අත්දකින්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් කැමති ඔබ කැමතිද මේ ජීවිතයේ විශාල කැපකිරීමක් කරලා ප්‍රතිඵල නැහැ. කෝ ප්‍රතිඵල ඒවා ඊළඟ ජීවිතයට කියන. ඒවා මැරුණාට පස්සේ කවුරුත් කැමති නැහැ. මේ ජීවත් වෙලා ඉන්නකොට ඇස් පනාපිට මේ ජීවිතේ අපිට අත්දකින්න පුළුවන් නම් යම් ප්‍රතිඵලයක් අන්න කෙනෙක් කැමති ඒකට. ඒ නිසා දැන් අපි හිතමු ඔබ යමකට මුදල් ආයෝජනය කරනවා කියලා. ඔබ ව්‍යාපාරයකට මුදල් දානවා. ඔබ ව්‍යාපාරයට මුදල් යොදවන්නේ ඔබට ඒකේ ප්‍රතිලාභ කොච්චර ඉක්මනින් ලබන්න පුළුවන්ද? මේකේ ප්‍රතිලාභ මොන තරම් ඉක්මනින් ලැබෙනවද? අන්න ඒක මත කවුරු හරි කියන ඔයා මේකට මුදල් යොදවන්න ඔයා මේකට කැප වෙන්න මහන්සි වෙන්න හැබැයි ඔයාට ප්‍රතිඵලය ලැබෙන ඊළඟ ජීවිතේ. ඔයාට පස්සේ මැරුණාට පස්සේ කවුරුත් කැමති නැහැ. මේ ජීවිතේ ලබන්නයි කැමති. මේ ධර්මයේ මතක තියාගන්න සම්දිට්ඨිකයි. අන්න මේ ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණ ටික. මේ ධර්මයේ මේ ජීවිතයක් දකින්න පුළුවන්. දැන් මේවා නොදන්න නිසා තමයි ඔය බුදුදහමේ උක නිවන වවා මේ මැරිලා නිවන කියන්නේ මැරිලා ලබන එකක් නෙමෙයි. මලගෙවල් වල පෝස්ටර් වලට මේක අපේ කාලයක් තිස්සේ පුරුද්දක් හැටියට මරණ දැන්වීම් වල ඕනේ අපරාධකාරයෙකුට බියබද්දෙකුට බීලා කුණු වෙලා මැරුණත් සමහර වෙලාවට නිවන් සැප ලැබීවා කියලා ඒක මිනිස්සු අර බැනර් දාන. එතකොට ඒ බැනර් එකෙන්වත් ඒ නිවන් සැප ලැබේවා කීවට මැරිලා ලබන එකක් නෙමෙයි. මේ ධර්මයේ තියෙන ලක්ෂණ බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි. මේ ධර්මයේ සාක්කාතයි. මේක මනාකොට පිළිවෙලකට බොහොම ක්‍රමානුකූලව මුලැමැදාග ගැලපෙන විදිහට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසෙත් මේ පිරිසිදු නිවන් මගම මේ තුල දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියන සාක්කාතයි. ඊළඟට මේ සම්දිට්ඨිකයි. මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. මේක මැරිලා නෙමෙයි. මේ ජීවිතේ මෙලව. මේ ජීවිතේ ඔබ භාවනා කරොත් මෙලවම ඔබට ඒ මොහොතෙම ඒකේ ප්‍රතිඵල අත්දකින්න පුළුවන්කම තියෙනවා. සම්දිට්ඨිකයි. ඊළඟට අකාලිකයි. ආවක බුදුහාමුදුරු හිටිය අවුරුදු 2500කට 600කට එහා. ඒවා ඉතින් ඒ කාලේ මේ කොච්චර පරණද අදට ඕක ගැලපෙන්නේ ඔය කතා කියන පිරිසක් ඉන්නවා. ඒ ධර්මය අධ්‍යයනය කළා නෙමෙයි. අපිට ගැලපෙන්නේ නැති ඒවා ඇඳුම් පැළඳුම් යාන වාහන පරණ ගෙවල් දොරවල් පරණ ක්‍රම ඒවා කාලෙන් කාලෙට යාවත් කාලීන වෙවි වෙනස් වෙවි යනවා. හැබැයි ධර්මය හිත හදන වැඩපිළිවෙල එදා මිනිස්සු තුල තිබුණේ රාග ద్వේෂ මෝහමයි. අද අපේ හිත තුල බලවත් වෙන්නේ ඒ රාග ద్వේෂ මෝහමයි. අනාගතයේ උපදින මිනිස්සු සසර යන්නේ ඒ රාග ద్వේෂ මෝහ වලට වහල් වීම නිසාමයි. එතකොට මෙන්න මේ කෙලෙසුන්ගේ මිදෙන වැඩපිළිවෙල අකාලිකයි. ඒ අකාලික ධර්මයේ මේ ධර්මයේ පුරාම තියෙන ලක්ෂණ අකාලිකයි. ඒහි පස්සිකෝ ඇවිත් බලන්න ඒව බලව කියලා බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙකුට විවෘත ආරාධනයක් කරන. මේක පිටේ ඉඳන් ඕක හරියන්නේ නැහැ කී කියන එක නෙමෙයි. ඕන කෙනෙකුට ධර්මයට ඇතුල් වෙලා මේ ධර්ම මාර්ගේ ගමන් කරලා බලන්න පුළුවන්. ප්‍රතිඵල ලැබෙන හැටි අත්දකින්න පුළුවන්. ඇවිත් බලන්න. කොහොමද දකින්නේ? ඕපනයිකෝ තමා තුලින් දකින්. මේක තමා තුලින් අවබෝධ කරගන්නේ තමා තුලින් දකින්. ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේක අවබෝධ කර. මේක හැමෝටම එක විදිහට වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව අපේ සංසාර පුරුදු අපේ නුවණ අපේ ප්‍රඥාව ඒවැ ප්‍රමාණ. දැන් අපි ලෝකෙ දිහා ගත්තහම හැමෝටම එකම විදිහ මතක ශක්තියක් එකම විදිහ නුවණක් එකම විදිහ වටහා ගැනීමක් නැහැ. කෙනෙක් ඉන්නවා බොහෝම දක්ෂයි.
යමක්ෂණයෙන් වටහා ගන්න. කියපු ගමන් තේරෙන. තව කෙනෙක් ඉන්නව යාට එහෙම තේරුම් යන්න. එයා ඒක හොඳට අධ්‍යයනය කළ තව පොත්පත් බලලා කීප සැරයක් අහලා බොහොම අමාරුවෙන් එයා ඒ දැනුම ඇති කරගන්න. තව කෙනෙක් ඉන්නවා එයාට කොච්චර කීවත් තේරෙන්නේ නැහැ. එයාට කාලයක් යනවා. සමහර ලාට ගුරුවරු කීප දෙනෙක් යොදවලා ගෙවල් වලට ගුරුවරු ගෙන්නනවා, පන්ති යනවා. ඔහොම ගොඩාක් උත්සාහයෙන් තමයි යමක් තේරුම් ගන්න. සමහරු ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නේම නැහැ. හිත පිහිටන්නේම නැහැ. ඉගෙන ගන්න හිතෙන්නේම නැහැ. මතකේ කල්පනාවේ රැඳෙන්නේම නැහැ. එතකොට එක එක්කෙනාගේ නුවණ ප්‍රමාණ වෙනස්කම්තිය. ඒ නිසා නුවණ තියෙන කෙනා පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි, ප්‍රඥාවන්ත කෙනා තම තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන තම තමන්ගේ නුවණ ප්‍රමාණයට වීරියවන්ත කෙනා රහත් වෙනවා. ඊට ටිකක් වීරිය අඩු නුවණ අඩු කෙනා අනාගාමී ඵලයට පත්. ඊටත් ටිකක් අඩු කෙනා සකදාගාමී වෙනවා. ඊටත් ටිකක් අඩු කෙනා සෝවාන් වෙනවා. සෝවාන්වත් වෙන්න බැරි නම් මේ ජීවිතේ බුදුහාඳුරු පෙන්වුවේ එහෙම අය. ධර්මයේ තියෙනවා මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්නම බැරි අයත් ඉන්නවා. ඒ අය ගැන ධර්මයේ විස්තර කරන දුප්පඤ්ඤෝති. ඒ අය උපදිනකොටම දුෂ්ප්‍රඥයි. නුවණ අඩු අය. ජලෝ ඒලමෝගෝ කෙලතුළු කෙලපෙරාගත්ත කල්පනාවක් නැති කියන දේ තේරුම් ගන්න බැරි අය ලෝකේ ඉන්නවා. ඒ අයට මේ ධර්මය අවබෝධ කරන්න අමාරු. එතනින් මෙහා බුද්ධිය තියෙන, නුවණ තියෙන, සිහිය තියෙන කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඊට අනුකූලව වීරිය යොදවන්න පුළුවන්. යෝනිසෝ මානසිකාරය යෙදෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේ ධර්මය කරා යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ මේ ධර්මය අත්දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්වුවේ, අද අපි මෛත්‍රිය ගැන වැඩිපුර කතා කරන්නේ. මෛත්‍රිය ගැන පෙන්වුවා මහණෙනි, මෛත්‍රිය වඩන කෙනාට මේ ජීවිතයේ මෙලවම ආනිසංස රැසක් තියෙනවා. ඔබ අහලා ඇති, ඔබට බලන්න පුළුවන් පිරිවානා පොත් වහන්සේ, අපි කියන පිරිත් පොත. මෙන්න මේ පිරිත් පොත පෙරලලා බලන්න. මෙත්තා නිසංස සූත්‍රය, මෛත්‍රී වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස ඇතුළත් දේශනාව. එකේ ආනිසංස 11ක් තියෙනවා. මෙත්තා නිසංස සූත්‍රයේ මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා. එතකොට මේ ආනිසංස 11න් මේ ජීවිතේ ලැබෙන ආනිසංස, ඒවට අපි කියනවා දිට්ඨ ධම්ම වේදනී ආනිසංස. මෙලොවම ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙනවා. අන්තිම එක 11 වෙනි එක තමයි තියෙන්නේ. මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනා බඹලව උපදිනවා. ඒක මරණින් මත්තේ. මැරෙන්න කලින් මේ ජීවිතේ ආනිසංස 10ක් ලැබෙන. ඔන්න බලන්න, කෝ ඕය විපාක කියලා අහන අයට, කෝ ඕව වඩලා දැන් හම්බෙනවද මෙලව, කෝ ඔය ප්‍රතිඵල කියලා අහන අයට, ඔන්න බුදුහාමුදුරුව පෙන්වුවා මෙන්න ක්‍රමේ, මෙන්න මේ ක්‍රමේ අනුගමනය කරන්න, මෙන්න මේ ආනිසංස 10 මෙලවම ලැබෙනවා. එකක් තියෙනවා මරණින් මත්තේ පරලොවට. ඒ නිසා මේ ධර්මයේ ප්‍රතිඵල වැඩිපුරම ලැබෙන්නේ මෙලවදී. අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ මෛත්‍රී වඩන කෙනාට, ඔබට මෛත්‍රිය ගැන විශාල උනන්දුවක්, ආසාවක්, අනේ මමත් භාවනා කරන්න ඕනේ, අනේ මමත් කොහොම හරි භාවනාව පටන් ගන්න ඕනේ කියන දේ ඔබට ඇති වෙනවා. පළවෙනිම දේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා, දැන් බලන්න ඔබ හොඳට මේ කාරණා ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහයක් ගන්න. දැන් අපි මේ මොනවා කරත්, භාවනා කරත් නොකරත්, ඔබ රස්සා ඔබට කියන්නල අපිට වැඩ තියෙනවා, අපිට රස්සාවල් තියෙනවා, ළමයින්ගේ වැඩ තියෙනවා, මේ යුතුකම් තියෙනවා, ව්‍යාපාරවල වැඩ තියෙනවා, මේ දවස්වල හරි ප්‍රශ්න, මට වෙලාවක් නෑ, සමහරු කියනවා කන්නවත් වෙලාවක් නෑ. එතකොට මේ විදිහට අපි මේ මහන්සි වෙන්නේ, කැප වෙන්නේ, මේ කළමනාකරණය කරගෙන ලොකු උත්සාහයක් ගනිද්දී මේ මනසත් එක්ක නෙමෙයිද අපි සටන් කරන්නේ? මනසට නෙමෙයි දෝයි සිතුවිලි පාවීම, කලකිරීම, කලබලේ ඇවිස්සිච්ච හිත, කන්නවත් වෙලාවක් මට හරි වැඩ වැඩ කියලා, ඔය ඔක්කොම මනසේ නෙමෙයි තියෙන්නේ, අපේ මනසත් එක්ක තමයි ඔය ඔක්කොම. එතකොට අපි භාවනාවකදී පුරුදු වෙන්නේ අපේ මනස කුසල අරමුණක් තුල පුරුදු කරනවා, තැම්පත් කරනවා. අර හැම වෙලේම කලබලෙන් දුවන ඇවිස්සිච්ච හිත කුසල අරමුණක් තුළ බොහෝ වෙලාවක් රඳවල පුරුදු කරන, ඕක තමයි භාවනාව.
සරලව ගත්තොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා කුසල අරමුණක් තුල හිත පුරුදු කරනවා. මොකද හිත හැම වෙලෙම පවතින්නේ අකුසල අරමුණ තුල. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පංච නීවර. පංච නීවරණ කියන්නේම අකුසල රාශියක්, අකුසල් ගොඩක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට යම් කිසි කෙනෙක් කුසල අරමුණක් අපි මෛත්‍රියම ගම කෙනෙක් හැම වෙලාවෙම තමන්ගේ හිත පුරුදු කරනවා මම වගේම. මොකද මෛත්‍රී වඩන කෙනා ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා තමා උපමා කරගෙන තමයි අන් අය ගැන මෛත්‍රිය පතුරවන. අත්තානං උපමං කත්ව, තමා තමා උපමා කරගෙන හිතනවා මම වගේම මේ හැම දෙනාම, එක්කු මගේ නිවසේ ඉන්න මේ අය හැමෝමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා. දැන් ඔය සිතුවිල්ල හිතනකොට නිකන් හිතටම ඔබ කල්පනා කරන්න මොනතරම් සහනයක්, සැනසීමක් තියෙනවද කියලා. ඊළඟට ඔබ හිතනවා මේ ගමේ මිනිස්සු, මේ ගමේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, ඇහැට පෙනෙන, නොපෙනෙන, දුර ළඟ, ගොරෝසු ශරීර ඇති, සියුම් ශරීර ඇති, අහසේ ඉන්න, පොළොවේ ඉන්න, ජලයේ ඉන්න, අපා දෙපා සිව්පා ඇති මේ හැම සතෙක් ගැන, හැම කෙනෙක්ම, හැම ප්‍රාණියෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෙක් වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා, නිදුක්කෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා. දැන් අපි අවංකව අපේ හිතෙන් ඔහොම හිතනවා. ඊළඟට පලාත, නගරය, රට, ලෝකය ඔහොම මෛත්‍රී පතුරුවල අපි පුරුදු කරනවා මෛත්‍රී සිත වඩ. මේ තුළ හිත සංසිදෙනවා. බලාගෙනින් නැදි හිත බුදුහාදුරුව පෙන්වා ඇවිස්සිච්ච හිත, දවේශ හිත, ගැටෙන හිත, ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ තමා තුළ ඇකිලිලා යටපත් වෙලා යන. එහෙනම් අපි තුළ තියෙනවා නිකන් කේන්ති යන, ඇවිස්සෙන, හැම වෙලාවෙම නිකන් කලබල වෙච්ච හිතක්. ඒ හිත එහෙමම තමා තුළ ඇකිලිලා සංසිදෙනවා. මෛත්‍රිය කියන්නේ විශාල හිත සැම්පත් වෙන දෙයක්. දැන් හිතන්න එහෙම කෙනෙක් අර කලබල වෙච්ච කෙනෙක් නිදාගන්න ගියාමයි දවසේම වැඩ කරලා උදේ ඉඳන් වැඩ වැඩ වැඩ, කන්නත් වෙලාවක් නෑ වැඩ. ඊළඟට ගෙවල් වල ආවට පස්සේ එතන ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ගෙවල් වල තියෙන කරදර, ඊළඟට ගමේ ප්‍රශ්න, නෑයන්ගේ ප්‍රශ්න, ඔය ඔක්කොම කුණු ගොඩවල් හිතලා බැනලා රණ්ඩු වෙලා නිදාගන්න ඇඳට ගියාට පස්සේ බොහෝ දිනකට පැය ගණන් නිින්ද යන්නේ. සමහරු ඇඳට ගියාට පස්සේ කල්පනා කරනවා. අර වම්මික කියලා සූත්‍රයක් තියෙනවා මජ්ඣිම නිකායේ. ඒකේ බුදුහාඳුරෝ පෙන්නනවා රැට දුම දානවා, දවල්ට ගිනි ගන්නවා කියන. මේ උපමාවෙන් කියන්නේ මිනිස්සු දවල් තිස්සේ වැඩ කරනවා, කලබලෙන් දුවලා දුවලා රැ තිස්සේ සැලසුම් කරනවා. හෙට මොකද්ද කරන්නේ? අම්මෝ මේකෙන් බේරෙන්න හෙට මොකද්ද කරන්නේ? හෙට මොකද්ද කරන්න? රැ තිස්සේ දුම දානවා, දවල්ට ගිනි ගන්නවා. ඕක තමයි ජීවිතේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. හැබැයි ඔබ මෛත්‍රිය පුරුදු කරනවා නම් බුදුහාමුදුරුවෝ පෙන්වුවා සුඛං සූපති. ඔන්න පළවෙනිම දේ සැපසේ නින්දකට වැටෙනවා. දැන් ඔබ හිතන්න මොනවා තිබුණත් නින්ද යන්න නැත්නම් වැඩක් තියෙනවද? ඔබට මොන තරම් හොඳ යාන වාහන තියෙනවා, හතරම් ගාපු ගෙයක් තියෙනවා කියලා හිතන්න නිකන් රජ කාලේ වගේ මාලිගාවක්, මොන තරම් ලෝකේ වටිනාම යහනාවල් ඇඳන්, වටිනාම මෙත්ට, හොඳ සුපෝකභෝගී, ඉහළම තාක්ෂණින් යුක්ත කාම්බර, තීන්ත හොයලා ගානවා හිත සංසිදෙන තීන්ත පාට වර්ග, මේ ජනෙල් වල පාට, දොර රෙදි වල පාට, මේ මොනවා තෝරලා කොහොම නිදාගන්න උත්සාහ කරත් නිදාගන්න ගිය වෙලේ ඉඳන් කල්පනා වෙන්නේ ප්‍රශ්නනක්. හිතට දුක එනවා, තරහ යනවා, කේන්ති යනවා, තරහකාරීව මතක් වෙනවා, තමන්ට තියෙන ප්‍රශ්න හිතට වද දෙනවා. සැප නින්දක් නැහැ. මෙලව මිනිස්සු ගොඩාක් නිදාගන්න විදිහක් නැතුව කොච්චර මිනිස්සු පීඩා විඳිනවද බලන්න. ප්‍රශ්න වැඩි වුණාට පස්සේ නිදිපෙති හොයනවා.
ඊට පස්සේ සමහරලා වෛද්‍යවරු හම්බෙන්න යනවා උපදෙස් ගන්න නිින්ද යන්නේ. ඊළඟට සමහර වෙලාවට නොයෙක් සමහරු බොන්න පටන් ගන්න බේබදුකමට පටන් ගන්න නිින්ද යන්න නැති නිසා බීලා ඇඳට වැටෙන ඔහේ නිින්දයයි කියලා. අසිහියෙන් නිදාගන්න. නිින්ද යන්න නැති නිසාම රෑතිස්සේ බොන්න පටන් ගන්න. එදවට මිනිස්සු ඔය වගේ ගොඩාක් වැරදි දේවල් වලට පෙළඹෙනවා නිින්ද නැති නිසා. පින්වතුනි බුදුහාඳුරු පෙන්වා සරලම දේ මෛත්‍රිය වඩන්න. මෛත්‍රී සිත පුරුදු කරන්න. උදේ පාන්දර පුළුවන් නම් ටික වෙලාවක් දවසේ වැඩ පටන් ගන්න කලින් විනාඩි 15ක් 20ක් හරි නැගිට්ටට පස්සේ අපි දවසේ වැඩ වේදාගෙන තියනවා උදේ නැගිට්ටා මූණ කට හේදුවා ඊළඟට වැසිකිලි කැසිකිලි කරා ඊළඟට සමහර වෙලාවට කෑම ගත්තා ඇඳුම් මැද්දා ඔය කටයුතු අතරේ විනාඩි 15ක් තියාගෙන උදේ නැගිටලා මූණ කට හොදලා බුදුන් ඇඳලා විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරනවා. හවස නිදාගන්න කලින් බොහෝ ගෙවල් වල පුරුද්දක් තියෙනවා මේ බණ අහන්න නැති ධර්මයක් නැති මිනිස්සු නෙමෙයි. ධර්මයේ හැසිරෙන පින්පව් විශ්වාස කරන කර්ම කර්මඵල විශ්වාස කරන බොහෝ අය හවසට බුදුන් අදින නිදාගන්න කලින් බුදුන් ඇඳලා නිදාගන්න. ඒක ජීවිතේ පුරුද්දක්. ඒ ගාථා ටිකක් කියලා ඔය පාලියෙන් පොතක් බලාගෙන ගාථා කියලා නිදාගන්න එකේ ඊට වඩා හොඳයි. ඔබට පුළුවන් නම් බුදු පහන තියලා මල් පහන් පූජා කරලා කෙටියෙන් බුදුන් ඇඳලා භාවනා කරන්න ටික වෙලාවක්. බුදුරජාණන් වහන්සේ අගේ කරේ දැන් බලන්න බුදුහාඳුර පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාවේ දෙවියන් අහස ඉදන් මදාරා මල් ඉසිනවා. අකලට සල් මල් පිපිලා අතු බුදුහාඳුර දෙසට නැමිලා මල් කඩා හැලෙනවා. දැන් මේ ආමිස පූජා ඉහළින් මහසෙන් මදාරා මල් වැටෙනවා ගස්වල මල් පිපිලා බුදුහාඳුර දෙසට මල් කඩා හැලෙනවා. බුදුහාඳුර පිරිනිවන් පාන්න පෙර කියනවා ආනන්ද මේවා පූජාවල් තමයි. හැබැයි බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීම මයි ප්‍රතිපක්ති පූජා. ඒ නිසා ඔබ ආමිසේ මුළු ගේම මල්වලින් සරසලා සුවඳ දුම් අල්ලගෙන පහන් පත්තු කරගෙන ගේ වටේ පහන් පත්තු කරත් ඒක පිනක් නැත්තෙන ඒක පිනක්. හැබැයි ඔබට පුළුවන් නම් ටික වෙලාවක් බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයේ තුල හිත පුරුදු කරන් භාවනා කරන් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුලම පිහිටපු කෙනෙක් බවට පත් වෙන. බුදුහාඳුරෝ පිරිනිවන් පාන වෙලාවෙත් අගේ කරේක. ඒ නිසා නිදාගන්න කලින් ටික වෙලාවක් හරි ඔබ මෛත්‍රී භාවනාව වඩ. ඔබට මේ විදිහට ජීවිතේ පුරුදු කරොත් කාලයක් යනකොට වැඩි කාලයක් නෑ මේ මැරිලා ඊළඟ ආත්මේ ලබන ප්‍රතිඵල නෙමෙයි. මාසයක් සති කීපයක් මාස දෙකක් තුනක් යනකොට ඔබටම ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. සැපසේ නිින්ද යනවා. නිදාගන්න ගිහිල්ලා අර මෛත්‍රී අරමුණ සිහි කළ හිත මෛත්‍රිය වඩනකොටම සාන්ත නිින්දකට වැටෙන. පිංගතුණි මොනවා තිබුණත් වැඩක් තියනවද නිින්ද යන්නේ නැත්නම්? මිනිස්සුගේ ජීවිතේ අපේ ජීවිතයේ දවසේ පැය 24න් සමහරු පැය 7ක් සමහරු පැය 6ක් සමහරු පැය 8ක් එතකොට කොහොම හරි දවසේ 3න් එකක් විතර ගත්තොත් මිනිස්සු නිදා ගන්න. අවුරුදු සාමාන්‍යයෙන් උපරිම ගත්තොත් අවුරුදු අපි හිතමු මේ අවුරුදු 60ක් විතර ජීවත් වෙන කෙනෙක් කියලා අවුරුදු 20ක් විතර මුළු ජීවිතේ නිදාගෙන තියෙන. ඒ නිසා සැපසේ නිින්දක් ලබන්නත් ඒකට මෛත්‍රිය කියන එක අවශ්‍යයි. ඒක පිනක ප්‍රතිඵලයක්. සැප නිින්ද බලන්න සමහරු නිින්දෙන් බය වෙනවා, කෑ ගහනවා, රෑතිසේ හැරගෙන ඇඳේ වාඩි වෙලා සමහරු හීනෙන් ඇවිදිනවා, බෙල්ලමිරි කන්න එනවා කියනවා, කකුලෙන් අදිනවා කියනවා, තරහකාරයෝ පේනවා කියනවා, තමන් මරනවා පේනවා කියනවා. කොච්චර මිනිස්සු නිදාගන්න ගිහිල්ලා බය වෙනවද, තැති ගන්නවද? ඒ නිසා සැප නිින්දක් ලබන්න පළවෙනිම දේ මෛත්‍රිය. දෙවනීක බුදුරජාණන් වහන්සේ පෙන්වා සුඛං පටිබුජ්ජති. ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන්. අන්න මෛත්‍රී භාවනා වඩන කෙනාට ලැබෙන ඊළඟ ආනිසංසය. සුඛං පටිබුජ්ජති. සැපසේ නිින්ද ගියාට පස්සේ ඒකේ ඊළඟ දේ තමයි සැපසේම ප්‍රබෝධමත්ව අවදි වෙනවා. එතන පෙන්වනවා ප්‍රබෝධමත් අවදි වීම. ප්‍රබෝධය. ඒ කියන්නේ උදේ නැගිටපු ගමන් දැන් සමහරු ඔබම හොඳට හිතන්න දැන් සමහරු නිදාග අර නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ නිසා සමහරු බොන්න පෙළඹෙනවා බේබදුකමට.
රෑට නිදාගන්න ගිහිලා ටිකක් බීලා නින්දට යන. උදේ නැගිටිනකොට ගහලා තෑරියා වගේ. ඊළඟට සමහර අය රෑ තිස්සේ ඇඳේ එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා එහාට පෙරලෙනවා නින්ද යන්නේ නැහැ කියනවා බනිනවා වතුර ටිකක් බොනවා ආයි පුටුවේ වාඩි වෙලා ඉන්නවා එක්ක ෆෝන් එකක් තියෙනවා නම් ආයි ගිහිල්ලා ෆෝන් එකේ මොනව හරි බල බල ඉන්නවා. ඔහොම ඉඳලා කීයට හරි පාන්දර දෙකට තුනට හරි නිදාගත්ත කියලා හිතන්න. උදේ නැගිටිනකොට ප්‍රබෝධමත් නැහැ. මුළු ඇඟපතම රිදෙනවා. අතපය රිදෙනවා. කලන්තේ වගේ සමහර ලාවට වෙලාවට නැගිට ගන්න බෑ. ටික වෙලාවක් යනවා නැගිටලා වාඩි වෙලා වතුර ටී එකක් බීලා උණු වතුර ටිකක් බීලා ටිකක් අතපය හොදගෙන සමහරට පැයක් විතර යනවා චුට්ටක් ඇඟට පණ ගහලා එන්න. එහෙනම් අපිට පේනවා සැප නින්දක් නැත්නම් ප්‍රබෝධමත් අවදිවීමක් ලබන්නත් බෑ. පහවදා දවසම මිනිස්සු කියනවා අම්මෝ අද දවසම නිකන් ඇඟපත රිදෙනවා අතපය රිදෙනවා හරියට නින්ද ගියේ නෑ අද දවසෙම වැඩක් කරගන්න විදිහක් නෑ. ඒකට හේතුව මෛත්‍රී සහගත හිතක් නැතිකම. මෛත්‍රිය පුරුදු කරලා නින්දට ගිය කෙනා සුඛම් පටිභුඤ්ජති. ඔන්න මෙලව ලැබෙන දෙවනි ආනිසංසේ ප්‍රබෝධමත්ව අවදි වෙනවා. උදේ නැගිටිනකොට ඇස් දෙක නිකන් පියාගෙන ඉඳලා ඇස් හැරියා වගේ. අතපය රිදෙන්නේ, කොන්ද රිදෙන්නේ, දණිස් රිදෙන්නේ, ඔළුව රිදෙන්නේ, කැරකිල්ල එන්නේ ඔය මොකවත් නැහැ. මුළු ඇඟටම ප්‍රබෝධයක් දැනෙනවා. එයා දවසේ වැඩ පටන් ගන්නේ බොහොම ප්‍රබෝධමත් මනසකින්. එයාට දවසම බොහොම ප්‍රබෝධමත්. එහෙමනම් ජීවිතයේ වැදගත්ම ආනිසංස සැපසේ නින්දට යන එකයි ප්‍රබෝධමත් අවදි වෙන එකයි. මෛත්‍රිය වඩන්න. තුන්වෙනි ආනිසංසෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මෛත්‍රිය නිසා නින්දෙදිම ලැබෙන දෙයක්. ඒ තමයි න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. මේ හීන කියන දේවල් සාමාන්‍ය මිනිස්සු කියනවා සැප හීනයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා හොඳ හීනයක් දකින්න ලැබෙන්නේ. සමහරුවෙන් ප්‍රාර්ථනා කරනවා sweet dream කියලා. එතකොට ඒ වගේ සැප හීනේ හොඳ හීනයක් දකින්න ලැබෙන්න කියලා. හැබැයි මිනිස්සුන්ට අර හිතේ තරහව, කේන්තිය, ද්වේෂය මේවා වැඩි වෙලා නින්දට ගියාට පස්සේ හීනෙන් පේන්නේ තර තරහකාරයෙක්. එක්කෝ මොකෙක් හරි දැකලවත් නැති සත්තු කොටියෙක් පන්නනවා. අලි පන්නනවා තමන්ට. එතකොට ඌවා තමයි හීන පේන්නේ. එක්කෝ අලියෙක් පන්නනවා, කොටියෙක් පන්නනවා, සර්පෙක් පන්නනවා, තමන්ගේ ගේ වටේ සර්පියෝ පිරිලා ඉන්නවා. එක්කෝ කවුරු හරි ඇවිල්ලා බෙල්ල මිරිකනවා, තමන්ට ආයුධයකින් අනිනවා, පොල්ලකින් ගහනවා, ඌවා තමයි පේන්නේ. එක්කෝ හොල්මන් පේනවා, ඇද වටේ යක්කු ඉන්නවා පේනවා. සමහරුන්ට මේ වගේ භයානක හීන නිතර නිතර හිතට වද දෙදී පේනවා. ඒකට හේතුව මෛත්‍රියක් නැතිකම. අර දවල් තිස්සේ ගිනි ගන්නකොට රැහැට දුම දානවා කියවි එකයි දවල් තිස්සේ උළුව කලබලේ. හැම වෙලාවෙම ප්‍රශ්න 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 ඔළුව ගිනි අරගෙන තියෙන. රැ නින්දට ගියාට පස්සේ ඒවා එක එක ස්වරූපෙන් තමන්ගේ මනසට විකෘති විදිහට බලපෑම් කරනවා. ඒ නිසා සැප නින්දක් ලබන්නත් ප්‍රබෝධමත්ව අවදි වෙන්නත් හීනෙන් බය වෙන්නේ නැතුව භයානක හීන දකින්න නැතුව සැපසේ ගැඹුරු නින්දක සුව නින්දක් ලබන්නත් ඔබ මෛත්‍රිය වඩන්න. දැන් බලන්න මෛත්‍රිය මෙලව මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස. ඊළඟට බුදුහාඳුරු පෙන්නනවා මෛත්‍රිය වඩන කෙනා ලස්සන වෙනවා කියලා. ගොඩාක් දෙනෙක් ආසයින මේ ලස්සන වෙන්න. අද බලන්න වැඩිපුරම ගත්තොත් ඔය රූපලාවන්‍යාගාර වැඩිපුරම ගත්තොත් සාමාන්‍ය පිරිමින්ට වඩා මේ කාන්තාව තමයි වැඩිපුරම ඒවට ආස කරන්නේ. මේ ශරීරේ කොටසෙන් කොටස ගත්තොත් දැන් මූණේ ගත්තොත් ඇහි බැඹේ ඉඳන් ඊළඟට ඇහි කාචේ නහයේ ඉඳන් ඊළඟට මේ හැම තැනම හැම දට්ටික කොණ්ඩේ කන මේ හැම තැනකම මොන තරම්නම් ආලේපන වර්ග ඊළඟට ලක්ෂ ගණන් වියදම් කරන ප්ලාස්ටික් සැත්කම් නහය වෙනස් කරගන්න මූණ වෙනස් කරගන්න මූණේ රැලි අරින්න ඔය තරම් මොන තරම් උත්සාහ ගන්න. හැබැයි මේ මොන තරම් උපක්‍රම යෙදුවත් මොන තරම් උත්සාහ ගත්තත් මොන තරම් ආලේපන ක්‍රීම් වර්ග ගැල්ලුවත් ඔබ හොඳට බලන්න කෙනෙක් තරහින් ඉන්න වෙලාවට
ද්වේෂෙන් ඉන්න කෙන වෙලාවට එයාගේ මූණේ ස්වභාවය. දැන් මෙතන ලස්සන වෙනවා කියන්නේ සුදු වෙන එක නෙමෙයි, හැම පාට ගැහෙන එක විතරක් නෙමෙයි. සුදු අය කොච්චර ඉන්නවද නිකන් බලන්න බෑ යක්කු වගේ. සුදු කෙනෙක් අර හැම පොත්ත සුදු කෙනෙක් උපදිනකොටම හැම සුදු කෙනෙක් තරහ ගියාට පස්සේ මූණ ලේ කෑල්ල වගේ වෙනවා. මේ මූණට ලේ පිරෙනවා. තරහ යනකොට සම්පූර්ණ මූණ රතු වෙලා එනවා. ඇස් රතු වෙනවා. ද්වේෂයත් එක්ක. ඊළඟට සාමාන්‍ය හමක් තියෙන දැන් ලංකාවේ වගේ සාමාන්‍ය කළු පාට හමක් තියෙන නිකන් තලෙලු හමක් තියෙන කෙනෙකුට කේන්ති ගියාට පස්සේ තරහ ගියාට පස්සේ යාගේ මූණට ලේ පිරෙනකොට තවත් කළු වෙනවා. ගොඩාක් කළු පාට රෞද්‍ර පිළිහ පෙනුමක් යාට පේන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට එයා අර හමේ පාටෙන් නෙමෙයි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ. දැන් අපි දන්නවා ලෝකයේ සමහර පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ගේ අර මෛත්‍රියත් එක්ක මෛත්‍රී පිනත් එක්ක මිනිස්සු ආකර්ෂණය වෙනවා. සමහර ලාවට එයාගේ මේ ඇඟේ හමේ පාටවත් ඒ වෙන කිසි දෙයක් නෙමෙයි. නමුත් එයාගේ මෛත්‍රියේ වචනය ඔබ සාමාන්‍ය බලන්න වර්තමාන ජීවත් වෙන අයගේ ඔබ දන්නවා දලයි ලාම ගැන බලන්න බොහෝ මෛත්‍රී සහගතව මෛත්‍රිය වඩන කෙනෙක්. එතකොට දැනට අපේ තේරවාදී බුදුදහම නොවුනත් බෞද්ධ මහායානික ටිබෙට් රටේ ආධ්‍යාත්මික නායකය හැටියට ලෝකෙ බොහෝ රටවල දැන් අද අපි ගත්තොත් ලෝකෙ පුරා යනකොට අපේ තේරවාදී ධර්මයේ ලෝකයට අරගෙන ගිහිල්ලා මේ ලෝකයේ තේරවාදී ධර්මයේ බලවත්ව ඉහළට අරගෙන ගිය පිරිස බොහොම අඩුයි. ලෝකෙ ගොඩක් රටවල බටහිර රටවල ලංකාව වගේ රටවල නම් ලංකා අපේ තේරවාදී ධර්මය ලංකාව බුරුමය තායිලන්තය වගේ රටවල බොහොම ඉහලින් බලවත්ව තියෙනවා. නමුත් බටහිර රටවල් වලට යනකොට දලයි ලාමා කියන පුද්ගලයා ලෝකයේ බෞද්ධ ආධ්‍යාත්මික නායකය හැටියට ලෝකෙ බොහෝ රටවල් වල විශාල පිළිගැනීමක් තියෙනවා. සමහර රටවලට ඔහු එනකොට ඔහු සමහර දේශනාවල ලොකු දෙයක් කතා කරනවත් නෙමෙයි. හැබැයි ඔහු වටා ලක්ෂ ගානක පිරිසක් එකතු වෙනවා. අපි දැකලා තියෙනවා සමහර ඔහුගේ වැඩසටහන් සමහර රටවල් වලට ආපු අවස්ථාවල ලක්ෂ ගණන් මිනිස්සු පිට්ටනි වලට ලක්ෂ ගණන් එකතු වෙලා අර පොඩි දේශනා පැය භාගයක පැයක පොඩි දේශනාවක් අහන් ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙනවා. ඔහුගේ එක වචනයකට ඒ දේශනාවකට මිනිස්සු ඇහුම්කන් දීගෙන ලෝකෙ පුරා ලක්ෂ ගණන් මිනිස්සු ඒ දේශනාවල් අනුගමනය කරනවා. එතකොට මිනිස්සුන්ට ඒ ප්‍රිය ස්වභාවය ඇති වෙලා තියෙන මෛත්‍රියත් එක්ක. දැන් ලෝකෙ සමහර පුද්ගලයෝ ගත්තොත් ලෝකෙ ජනප්‍රියම පුද්ගලයෝ ඒ අයගේ මේ හැම පාට නිසා මේ ඒ පෙනුමින් ලස්සන නිසා නෙමේ, ඔවුන්ගේ පෞරුෂය පෙරපින ඒ නිසා කෙනෙකුට ආකර්ශණී ස්වභාවයක් ඇතිවෙන. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා මෛත්‍රිය වඩන කෙනාගේ මූණේ එයාගේ ඇස් දෙකින් එයාගේ හිනාවේ එයාගේ ස්වරූපෙන් ඒ මෛත්‍රිය අන් අයට දැනෙනවා, ඒක පැතිරෙනවා. ඔබ හොඳට බලන්න. ඒ නිසායි බුදුහාඳුරු පෙන්වුවේ ඊළඟ ආනිසංසය හැටියට මනුස්සානම් පියෝ හෝති. මෛත්‍රී වඩන කෙනා මෙලව මනුස්සයන් අතර බොහෝම ප්‍රිය කෙනෙක් වෙනවා. එයාගේ මෛත්‍රිය නිසාම හරියට මිනිස්සුන්ට එයා ප්‍රියයි. හරි ආසයි මිනිස්සු යත් එක්ක කතා කරන්න. දැන් සාමාන්‍ය නිකන් දැනුමක් තියෙන විදිහට කිතා කවුරු හරි ඉන්නවා හොඳට සීල් රකින්න. ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි ජීවිත කරන්නේ නැහැ. ඒවත් මෛත්‍රියම තමයි. එතකොට භාවනාවක් හැටියට මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩන කෙනා තමන්ගේ කතාව, ක්‍රියාව හැම දෙයක් තුළ මෛත්‍රිය තියෙනවා. වචනයක් කතා කරත් කාගේවත් හිතක් රිද්දවන්නේ නැහැ. ක්‍රියාවෙන්වත් තව කෙනෙකුට හිංසාවක් වෙන ක්‍රියාවක යෙදෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිතනවා මගේ වචනයක් නිසා, මගේ ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් නොවේවා. එහෙම කෙනෙක් පාරක දැක්කත් අනිත් අය ආස යන්න ආසවල් කෙනා අනේ ওই මිනිස්සෙක් කතා කරත් හිතට සංසිදෙනවා. වචනයක් කතා කරත් ඇති හිත සැනසෙනවා. පාරක එනවා දැක්කනම් බලෙන් හරි ආයියක්කේ කියලා කතා කරනවා. ඇයි මෛත්‍රිය වචනය වචනවලත් මෛත්‍රිය පිරීලා හිත සංසිදෙනවා. හැබැයි අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා කේන්තිය. හැම වෙලාවෙම අර ගිනි අරගෙන පත්තු වෙලා ඉන්නේ. කවුරු හරි හිනා වුණත් ඇයි මොකද ඔබ කියලා ඇඟට එනයි ඉන්නවා. ඔබ හොඳට බලන්න එහෙම චරිත.
ඔබ වැඩ කරන තැන ඇති, ගමේ ඇති, නෑදෑයෝ අතර ඇති, යාළුවෝ අතර ඇති. හැම වෙලේම කේන්තියෙන් රණ්ඩු වෙන්න, කාගේ හරි පැටලෙන්න බලාගෙන ඉන්න චරිත ඉන්න. ද්වේෂ චරිත. එහෙම කෙනෙක් පාරේ යනවා දැක්කොත් අපි හිනා වෙලා කතාවට යනවද? එක්කෝ දැක්කේ නෑ වගේ, එක්කෝ බොරුවට හරි ෆෝන් එක කනේ තියාගෙන හරි නිකන් කෝල් එක වගේ හදිස්සියක් මේ මම පස්සේ කතා කරන්නම් කියලා අහක බලාගෙන මග ඇරලා යනවා. ඒව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍ර මග අරින්න ඕනේ. නැත්නම් ලෙඩක්. මිනිස්සු කැමති නෑ ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්න. හැබැයි මිනිස්සු ප්‍රියයි, හරි කැමති මෛත්‍රී සහගත කෙන ඇසුරු කරන්න. එතකොට සමාජය තුළ, ඔබ ජීවත් වෙන පරිසරය තුළ මෛත්‍රිය වඩන කෙනාට මිනිස්සුන්ගේ විශාල ආකර්ෂණයක් ගොඩ නැගෙනවා මෛත්‍රිය නිසා. එයා බොහොම පැහැපත්, එයා ප්‍රියශීලී, එයා බොහොම මෛත්‍රී සහගත හිත ඇදිලා යන කෙනෙක් බවට මෛත්‍රිය නිසා සමාජිපත් වෙනවා. ඒව මෙලවානිසංස. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා මේක මිනිස්සුන්ට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. අමනුස්සානම් පියෝති, මේ නොපෙනෙන ලෝකයේ තුල අමනුෂ්‍යයන් පවා මෛත්‍රී වඩන කෙනාට ප්‍රියයි. මෛත්‍රී වඩන කෙනාට අමනුෂ්‍යය කරදර කරන්නේ, අමනුෂ්‍යය හිරිහැර කරන්නේ. මෛත්‍රී වඩන කෙනා මිනිසුන්ට විතරක් නෙමෙයි, සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත, සියලු සත්වයෝම සුවපත් වේවා කියලා යා මෛත්‍රී වඩ. ඒ මෛත්‍රිය හැම දිනාටම පැතිරෙනවා. නොපෙනෙන ලෝකවල නොපෙනෙන සත්වයන්ට පවා පැතිරෙනවා. අමනුෂ්‍යයන්ටත් එයා ප්‍රියයි. අමනුෂ්‍යයත් එයාට පුළුවන් නම් උදව් කරන, එයාට බොහොම ගරු කරනවා, එයාට හිරිහැර කරන්නේ. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා දේවතා රක්ඛන්ති, දෙවියන් ප්‍රියම, දෙවියන් ආසම දෙයක් මෛත්‍රිය. දෙවියන් ප්‍රියයි, දෙවියන් ආරක්ෂා කරනවා, දෙවියන් එයාව රකිනවා. අන්න මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස, දෙවියන්ගේ රැකවරණි, දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන. අන්න ඒ නිසා පින්වතුනි, දෙවියන්ටත් ප්‍රිය, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය, මිනිස්සුන්ටත් ප්‍රිය ආකර්ෂණීය පුද්ගලයෙක් බවට මෙලවපත් වෙන්න නම් වෙන කිසිම දෙයක් නෙමෙයි මෛත්‍රිය. දැන් ඔබ හිතන්න මේ ඔක්කොම මෙලව ලැබෙන ආනිසංස, මේ ජීවිතයේ ඔබට මේ ගුණධර්ම තමන්ගේ ජීවිතේ එකතු කරගන්න පුළුවන් නම් මොන තරම් ආනිසංසයක්, සැනසීමක් මෙලව අත්දකින්න පුළුවන්ද? ඊළඟට බුදුහාමුදුරුව පෙන්වා බහනිනි, මෛත්‍රී වඩන කෙනා මේ ජීවිතයේ තුළ ගින්නෙන්, වසවිසෙන්, අවියාවිද වලින් අනතුරක් නොවී තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා. යම් කිසි හේතුවකින් සතුරු හරි, දැන් ඔබ මෛත්‍රී වැඩුවා කියලා නේ හතුරන්ට, සමහර හතුරෝ ඉන්නවා පලි ගන්න මේන සංසාර හතුරෝ ඉන්න. දැන් අපේ බුදුහාමුදුරුව තුළ මෛත්‍රියක් නැතුවද දේවදත් ඔච්චර පලි ගන්නා? බුදුහාමුදුරුව මෛත්‍රී පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට වඩපු කෙනෙක්. ඒත් බුදුහාඳුරන්ටත් වෛර කරපයි ලෝකෙ හිටියා. ඒ නිසා අපි ජීවත් වෙන ලෝකේ අපිට නැතුවම යනවා නෙමෙයි, මෛත්‍රී වැඩුවා කියලා හතුරු නැති වෙන්නේ නැහැ, සංසාර හතුරු ඉන්නවා. හැබැයි ඔවුන් පලිගන්න උපක්‍රම යෙදුවත් ඔවුන් පරදිනවා මිසක් බොහෝ වෙලාවට දේවතා රක්ඛන්ති, දෙවියන්ගේ රැකවරණයේ, දෙවියන්ගේ ආශිර්වාදයේ තියෙන නිසා ඔබ බේරෙනවා, ඔබ ආරක්ෂා වෙනවා. බුදුහාඳුරු පෙන්වුවා ගින්නෙන් අනතුරක් වෙන්න යනවා නම් එයා ගින්නෙන් වෙන අනතුරෙන් ආරක්ෂා වෙනවා. දෙවියන්ගේ රැකවරණ එයාට තියෙනවා. අර මෛත්‍රිය වඩන පිනෙන් කොහොම හරි එක මග හැරිලා බේරෙනවා. වසවිසෙන් කවුරු හරි වහ දෙන්න සැලසුම් කරන, මැරෙන්න තියෙනවා හැබැයි මොකක් හරි වෙලා බේරෙනවා. සමහරලාවට තමන් වැරදීමකින් ඒක තමන්ට කැවුණ පෙවුණ කියලා හිතන්, ශනිකව ඒ විස බලවත් නොවී ඔබට සුවපත් වෙන ක්‍රමයේ පෑදෙනවා. ඉක්මනට හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන, ඔබට ප්‍රතිකාර ටික හොඳට හම්බෙනවා, ඔබ නොසිතන විදිහට ඔබ ඉක්මනින් සුවපත් වෙනවා. දැන් ඒකනේ බුදුහාඳුරෝ කන්ද පිරිතේ පෙන්නන්නේ. සර්පයෙක්ගෙන් කවදාවත් සර්ප කුලවලට මෛත්‍රී වැඩුවා නම් ඒ විස සහිත සර්පයෙක් නිසා ජීවිත හානියක් වෙන්නේ නැහැ. එතකොට බලන්න, මිනිස්සුන්ගේ විස විතරක් නෙමෙයි, සර්පයෙක්ගෙන්වත් අනතුරක් වෙලා ඒ විසෙන් ජීවිතේ නැති වෙන්නේ නැහැ, එයා ආරක්ෂා වෙනවා සර්ප කුලවලට මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රිය කියන්නේ අපිට හිතාගන්න බැරි මහා පුදුම බලයක්. ඔබේ ජීවිතය තුළ ඒ බලය ඔබට ඇති කරගන්න පුළුවන් මෙලොවම. ඊළඟට අවියාවිද වලින් කවුරු හරි වෙඩි තියන්න හරි
ගලකින් ගහන්න හරි මොකක් හරි වෙනත් ආයුධයකින් හරි මොකක් හරි උපක්‍රමය. අපි හිතමු ඔබ දන්නේ නැහැ ඔබ යන පාරේ සමහරලාට කොහේ හරි බෝම්බයක් තියෙනවා. අපි හිතමු නිකන් ඒ කාලේ ওই බෝම්බ තිබ්බ ප්‍රැත්තක උතුරු ප්‍රදේශේ හරි කොහේ හරි හදිස්සි යන්න ගිහිල්ලා කැලෑ පාරක හරි බිම් බෝම්බයක් වල්ලපු තැනක් කියලා හිතන්න. මෛත්‍රිය වඩන කෙනා අර පින බලවත් නම් සමාහයට අර පෙර අකුසල් එක කර්ම විපාකත් එක්ක තමන් එක්ක ගිය අනිත් අය ඇදිලා යන්න පුළුවන්. පින බලවත් වෙච්ච කෙනා සමාහලාවට ඒ වෙලාවේ එක්ක මොකක් හරි බැහැලා හරි හදිස්සිය මොකක් හරි හේතුවකින් ආපහු යන්න යෙදිලා හරි ඔහු බේරෙනවා අනිත් අය සමාහලාවට කර්මානුරූපී ඒ අය අහුවෙන. අපිට ගින්නෙන් අනතුරක් වෙන්න තිබ්බත් වසවිසයකින් අනතුරක් වෙන්න තිබ්බත් අවියාවිදයකින් අනතුරක් වෙන්න තිබ්බත් මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රී ආනිසංසෙන් රැකෙනවා කියලා බුදුහාඳුරු පෙන්නු යා ආරක්ෂාවෙන්. දැන් බලන්න මෙලව මොන තරම් ආරක්ෂාවක්ද ජීවිතේ මෛත්‍රිය. ඊළඟට බුදුහාඳුරු පෙන්නුවා තුවටං චිත්තං සමාධියති. ඔන්න මෛත්‍රී වඩන කෙනාගේ හිත ඉක්මනින් එකඟ වෙනවා. ඇයියාගේ හිත කලබලේ නෑ, ඇවිස්සීලා නෑ, ද්වේෂයේ තරහා වෛරයේ ඒ ඔක්කොම සංසිඳිලා බොහොම තැම්පත් සාන්ත හිතක් දැක් ඉක්මනින් හිත සංසිඳෙනවා. තුවටං චිත්තං සමාධිය. ඊළඟට මෙලව තව වැදගත්ම දෙයක් මෛත්‍රිය කියන්නේ මහා පිනක්. ඒ පින නිසාම මරණාසන්න මොහොතේ සිහි මුලා වෙන්නේ නෑ කියලා බුදුහාඳුරු පෙන්නනවා. අන්න මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රිය වඩන කෙනාගේ මෙලව බලවත් ආනිසංසය. මෛත්‍රිය වඩන කෙනා මරණ මංචකේ සිහි මුලා වෙන්නේ. ඒ පිනේ සිහිය රැකෙනවා කුසලයේ තුල රැකෙනවා. කොච්චර වටිනවද කියලා බලන්න. අපි මේ මොනවා කරත් මරණ මංචකේ සමහරලාවට කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ඔළුව අවුල් වෙලා සිහි කල්පනාව නැතුව මැරෙන්න වුණොත් ඊළඟ උපත ගැන අපිට කොහේ යයිද කියලා විශ්වාස කරන්න බැහැ. සතර අපාය මහගෙදර කරගත්ත ගමනක් අපි යන්නේ. හැබැයි ඔබ මෛත්‍රිය වඩනවා නම් ඔබ මෛත්‍රිය ප්‍රගුණ කරපු කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් ඒ පිනේ මරණ මංචකේ ඔබේ සිහිය රැකිනවා. ඔබේ සිහි මුලා වෙන්නේ ඔය ආනිසංස ඔක්කොම මෙලවට. පරලවට එකක් තියෙනවා බුදුහාඳුරු පෙන්නවා මහණෙනි. එයා මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩපු මෛත්‍රී සමාධිය වඩපු කෙනෙක් නම් එයා බ්‍රහ්ම තලවල ඒ සමාධියට අනුව බඹලව උපදිනවා කියලා බුදුහාඳුරු පෙන්නු. එතකොට බලන්න මේ ආනිසංස ඔක්කොම මෙලව ලබන්න පුළුවන් ආනිසංස. ඒ තමයි පිනාතර අග්‍රම පින දියුණු කිරීමේ මෙලව ලැබෙන ආනිසංස. මෛත්‍රිය කියන්නේ පිනාතර අග්‍රම පින. ඒ අග්‍ර පින ඔබේ ජීවිතය තුළ ඔබ රැස් කරගත්, ඔබේ ජීවිතය තුළ ඔබ එකතු කරගත් මේ ආනිසංස ජීවිතේ ලබන්න උත්සාහ කරන්න. ඉතින් අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා වටිනා මනුස්ස ජීවිතය තුළ. ඉතා වටිනා ධර්මයක් බුද්ධ ශාසනයක් මුණ ගැහුණ. ඔබේ ජීවිතය ඔබ අනිත් දේවල් වලට කැප වෙලා මහන්සි වෙනවා වගේ ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ රැකගන්න, ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ භයානක සසර ගමනින් මිදෙන්න ඔබ වීරිය ගත යුතුයි. මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.